බඳුනක පැලයක් සිටවන්න අපි ප්‍රයෝජන ගන්න භාවිතා කිරීමේදී ඇත්තටම බීජ පැලයක් අපි ප්‍රයෝජනට ගන්න නැහැ. බීජ පැලේ අපි ප්‍රයෝජන ගන්න නැත්නම් බීජ පැලේ විශාල කාලයක් යනවා පළදව ලබා ගන්න. ඒක නිසා අපි මේ බීජ පැල මේ බඳුන් වල සිටවීම පොඩ්ඩක් අඩු කරනවා. ඒක නිසා අපිට බද්ධ පැලයක් තමයි මේ ප්‍රයෝජනට ගන්න පුළුවන් වෙන්නේ බඳුනක සිටවන්න. බද්ධ පැලයක් කියවන් පස්සේ අපි බද්ධ පැලයකුත් හොඳ බද්ධ පැලයක් ගන්න ඕනේ. මේ අපි මුල් අවදියේම බද්ධ කර අලුත්ම පැලයක්. මේ අලුත් පැලේ අපි බඳුනකට දාන්නේ නැහැ. ඉතින් මේට වඩා ටිකක් වර්ධනය වූ පැලයකුත් තියෙනවා. මේ පැලයත් අපිට සුදුසු නැහැ බඳුනකට දාන්න. ඉතින් අපිට මේටත් වඩා හොඳ සාර්ථකව වගා වෙච්ච පැලයක් තමයි බඳුනට දාන්න ඕනේ. අපි මේ පැලේ මෙන්න මේ පැලේ තමයි ඒ බඳුනේ දාන සුදුසු පැලයක් කියලා අපි තෝරාගන්නේ. මේක තෝරගන්නවා කියන්නේ අපිට කොළ වාරික දෙක තුනක්වත් වර්ධනය වූ පැලයක් නම් ඉතාම සාර්ථකයි. ඊට පස්සේ මේ ඒ වගේම අපිට පුළුවන් ලේයර් කරපු පැලක් තෝරගන්න. මේ දෙනුම් ලේයර් කරපු පැලයක්. මේ පැලෙත් අපිට බඳුනේ සිටව ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් පේර පැලයකුත් අපිට මෙතන තියෙනවා ලේයර් කරලා හදාගත්තයක්. නමුත් මේ පේර පැලේ මේ තත්ත්වයේ තියද්දී බඳුනේ දාන්නේ නැහැ. ඒක අපිට පුළුවන් අපිට සාර්ථක වෙච්ච පේර පැලයක් තියෙනවා අතන. ඒ පේර පැලේ තමයි බඳුනේ දාන්න සුසු කියලා අපි යෝජනා කරන්නේ.